ටවුන් එකේ විෂංකයාකට ගියා නම් ඉවරයිනේ. විෂංකයා විශ්වාසනීය දැක්ම. මේක අර පාර්ලිමන් ජෝක්ස් කියලා කතාවක් තියෙනවානේ. රජයේ මුදල් කොපමණ ප්‍රමාණයක් වියදම් කරගෙන ගත්ත උත්සාහයක්ද මේ විහිළුවකට ලක් කරේ? රජයට දැක්මක් නැහැ රට ගෙනියන්න ඕන කොතෙන්ටද කියලා. අරමුණ ජනාධිපතිවරණයක් කියන එක ඊටාම පැහැදිලියි. මොකද පළාත් සභා ඡන්දයක් තිබුණත් ආණ්ඩුව CC කැඩවෙලා. මේක හරි අමාරු වැඩක්. හරියට මේක නිකන් අර වැටට තියලා අමුඩ ගැහුවා වගේ. ඉස්සරහට යන්න බෑ, පස්සට යන්න. ඉතින් බොහොම අමාරු තැනක හිර වෙලා ඉන්නේ මගේ දයාපර මේ හිතවත් ඇමෙතුමා, ෆයිසර් මුස්තෆා ඇමෙතුමා. ඉතින් ඔක එතුමා ලියා ගනි. මේ ඔක්කොම කරන්නේ මෙන් තේරෙන්නේ අනනවා කියන එකනේ. ආණ්ඩුව අනන්නේ තමන්ට අවශ්‍ය කාලය වෙනතෙක් අනාන ඉන්නවා. ආණ්ඩුව හිතනවා කොයිවලේ හරි වාසිදායක තත්ත්වයක් ඇති වෙයි කියලා. නමුත් අවාසනාවකට ආණ්ඩුවට දැන් වෙලා තියෙන්නේ ගෙදර ගියොත් අමුණසි, මගේ හිටියොත් තෝනසි වගේ තත්ත්වයක් තියෙනවා. නෑ, විපක්ෂය අවබෝධ කරගන්න ඕන. ඔවුන්ගේ ආණ්ඩු කාලය තුළ ඔවුන් ආණ්ඩුවට රටට හොඳක් නොවුනත් ඔවුන් සම්මත කරගත්තා. වඳුලගුණ වරද නැමෙත් තුමාලා. තුමාලත් පෞගිය කාලේ හොඳ දේවලුත් නරක දේවලුත් ඒගොල්ලන් කර අපි නරක දේවල් කරන්නේ රටේ සමාජයට. ඒස ඕන දෙයක් හොඳක් අපි ඉදිරියට ගිනව රටට. ඕන ලාක මැතිවරණ එක මොනවද අපි මැතිවරණ කළා? අපි තමයි දෙනා මේ වෙච්චර වැඩ කළා නේද අමතුමා? වෙච්චර වැඩ කළා තාම නෑ. අගමැතිතුමා, දේශපාලන කුමන්ත්‍රණයක් කළේ මේ සීමා නිර්ණ කොමිෂන් සභාව වාර්තාව ගෙනෙන වෙලාවේ. ඒ මෛත්‍රීපාල සිසේන මැතිතුමාට අනිවාර්යයෙන්ම දේශපාලන කණේ පාරක් මේ ගැහුවේ. ඉතින් තවදුරටත් රෙදි ඇඳගෙන මහින්ද අමරවීර මැතිතුමාගේ සන්ධානයේ ලේකම් හැටියට සන්ධානයේ ආණ්ඩුවේ තියාගන්න පුළුවන්ද? අපිට බයිලා කියන මේ දුමින් දිසානක බබා දිසානකට පුළුවන්ද මෛත්‍රීපාල සිසේන මැතිතුමා ආණ්ඩුවේ තියාගන්න? දැන් අර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් ආපු ඩිලාන් පෙරේරා වගේ අය කියනවා මේක මේ රනිල් වික්‍රමසිංහ මහත්තයා කුමන්ත්‍රණයක් කරලා මේ පනත හිතාමතාම පරද්දන්න වැඩ කෙරුවයි කියලා දැන් ප්‍රචාරය කරගෙන යනවා. මං අහනවා සමුන්හන්සේලාගෙන් මේ පනත ගෙනාවු ෆයිසර් මුස්තෆා මැතිතුමා මේතුමත් මේ පනතට ඡන්දෙ දුන්නා. එතුමත් විරුද්ධයි. දිලාන් පෙරේර මහත්තයා ඒගොල්ලෝ මේ ඒ ආණ්ඩුව ඇතුලේ ඉන්නකම් කරේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාත් රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අතර ප්‍රශ්න ඇති කරූප එක තමයි. දැන් එළියට ගිහිල්ලා කරන්නේත් ඒකයි. පළාත් සභා පනත පරාජය වීම තුළ මේ ආණ්ඩුවේ වගකීම් දින දර අගමැතිවරයා ඇතුළු විෂයභාර අමැතිවරයා ඇතුළු සියලු දෙනා වහම ඉල්ලා අස්විය යුතුයි. සීමා නිර්ණය කොමිෂන් සභා වාර්තාව සම්මත වෙලා නැත්නම් අලුත් පනත ක්‍රියාත්මක වෙන්න බෑ. පැරණි ක්‍රමය ඒක නීතිගතයි. එහෙමනම් මැතිවරණ කොමිෂන්ට පුළුවන් මැතිවරණේ තියන්න. මේ මැතිවරණේ කල් දානෝ නම් අපි ශ්‍රේෂ්ඨාධිකරණයේ සහාය පතලා අනිවාර්යම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුවක් අපි ගොනු කරනවා. නෑ, සේරම වරද්දගෙන ඉන්නේ මොකද? එදා පාර්ලිමේන්තු දාවේ සීමා නිර්ණය පිළිබඳව වාර්තාව මිසක් ඡන්ද ක්‍රමය, පරණ ක්‍රමයද, අලුත් ක්‍රමයද කියලා කතා කරන්න නෙවෙයි. අපේ කැමැත්ත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මතය අලුත් ක්‍රමයට මැතිවරණේ තියන්න ඕන කියන එක. ඡන්දේ පවත්වනවා කියන්නේ ජනවාරි මාසයේ අගමැතිතුමා ප්‍රකාශ කළා දිනුනේ. මේක විදිහටයි. ඡන්දේ පවත්වන්නේ පැරණි ක්‍රමයේද අලුත් ක්‍රමයේද? පැරණි ක්‍රමයේද. හුඟක් දේශපාලන පක්ෂ කියන්නේ පැරණි ක්‍රමයේ හොඳයි, ඔය අලුත් ක්‍රමයට වඩා කියලා.